දවසක් පළමු වැඩසටහන නරඹලා කාන්තාවන්ගින් අපිට ඉදිරිපත් වුණු ගැටලුවක් සම්බන්ධයෙන්ුයි අපි අද කතා කරන්නේ. කන්‍යාභාවය කාන්තාවන්ට තියෙන ගැටලුවක් වගේම මේ කන්‍යාභාවය කියන එක පිරිමි අයටත් දැන් ගැටලුවක් වෙලා. මොකද විවාහයකට පත් වෙනකොට කාන්තාවකගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීම ලංකාව වගේ රටවල් වල සිරිතක්. ඉතින් රුධිර වහනයක් කරහා මේ தත්ත්වය හඳුනා ගන්නට අපේ සමාජයේ පුරුදු වෙලා ඉන්නවා. නමුත් කාන්තාවක් කන්‍යා පටලේ නැතුව ඉපදෙන්නත් පුළුවන්. ඒ වගේම ඇය ලිංගික එක්වීමකදී මේ කන්‍යා පටලේ හානි වෙනවා වගේම ඇය දූෂණයට ලක්වුවත්, අතවරයට ලක්වුවත් මේ කන්‍යා පටලේ නැති වෙන්නට පුළුවන්. ඉතින් එවන් අවස්ථාවකදී ඒ කන්‍යා පටලේ නැතිවීම ඇයගේ වරදකින් සිදු වූවක් නොවේ. ඒ වගේම තමයි කකුල් වැඩිපුර ඇදෙන නර්තන, ජිම්නාස්ටික් වගේ ක්‍රියාවලියන්, බයිසිකල් පැදීම මේ වගේ දේවල් නිසාත් කන්‍යා පටලේ හානි වෙන්නට පුළුවන්. මේ කන්‍යා පටලේ කියන එක පිහිටලා තියෙන්නේ කුමන හේතුවක් මතද කියලා තවමත් ජීව විද්‍යාත්මකව පැහැදිලි අර්ථ දැක්වීමක් නැහැ. නමුත් කුඩා කාලයේදී යෝනි මාර්ගයේ තුලට විසබීජ අපද්‍රව්‍ය ඇතුළු වීම වළක්වීම මේ මගින් සිද්ධ කරනවා. ඒ වගේම තමයි කුඩා කාලයේදී මේ කන්‍යා පටලේ ඉතාමත් තුනී බවින් යුක්තයි. වැඩි වී පැමිණීමත් සමගම ඊස්ට්‍රජන් හෝමෝනේ ශරීරයේ වැඩිවීම නිසා මේ කන්‍යා පටලේ ඝනවීම සිද්ධ වෙනවා. ඉතින් කුඩා කාලයේදී ඇතිවෙන යම් යම් අනතුරු මගින් මේ කන්‍යා පටලේ හානි වෙන්නටත් පුළුවන්. ඉතින් මේ වෙනකොට වෛද්‍ය විද්‍යාව දියුණුකම සහ මේ කන්‍යාභාවයත් සමග කාන්තාවන්ට ඇති කරන මානසික පීඩාකාරී තත්ත්වයන්, පවුල් ආරවුල් සියලු දිවි හානි කර ගැනීම නිසා මේ වෙනකොට සමාජයේ මේ කන්‍යා පටලේ සකස් කිරීමේ ශල්‍ය කර්ම සිදුවෙමින් පවතිනවා. මේ ශල්‍ය කර්මයේ සඳහා අවුරුදු 18ට අඩු කාන්තාවක් නම් ඇයගේ වැඩිහිටියෙකු සමග පැමිණීම අනිවාර්යෙන් අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ වගේම තමයි ඒ වැඩිහිටියාගේ සහ තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමත් අනිවාර්යයෙන්ම ලිඛිතව ප්‍රකාශ කිරීම වැදගත් වෙනවා. මේ ශල්‍ය කර්මය ඉතා කුඩා සරල ශල්‍ය කර්මයක්. සාමාන්‍ය ක්ලිනික් එකකදී පවා කළ හැකි ශල්‍ය කර්මයක්. නමුත් මේ ශල්‍ය කර්මය සිදු කිරීමෙන් පසු සම්පූර්ණ සුවය ලැබීමට සති 3-4 කාලයක් ගත වෙනවා. ඒ කාලය තුළ පිහිනුම් තටාකවල පැස සිටීම, ව්‍යායාම කිරීම මේ වගේ දේවල් වලින් ඒ කාන්තාව වැළකී යුතු වෙනවා. ඒ වගේම තමයි තමන්ට මේ සිදු කරන ශල්‍ය කර්මෙන් පසු ලිංගික සෞඛ්‍ය, එහෙම නැත්නම් සනීප ආරක්ෂාව පිරිසිදු බව රැක ගැනීමත් ඉතාමත් වැදගත්. පිරිමි පාර්ශවයෙන් පැන නගින ගැටලුවක් තමයි මේ කන්‍යා පටලේ සකස් කරලද තියෙන්නේ කියලා හඳුනා ගන්න පුළුවන්ද කියන කාරණාව. සමහරු අහනවා මේ මැහුම් එහෙම පේන්න තියෙනවද, කොහොමද මේක සකස් කරලා කියලා හඳුනාගන්නේ කියලා. ඔව්. ඒ ආකාරයෙන් ශල්‍ය කර්මයක් මගින් සකස් කළ කන්‍යා පටලයක්ද කියලා හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් මෙසේ හඳුනා ගත්තත් මේ කන්‍යා පටලේ ඇති වැදගත්කමකුත් නැත්නම් විවාහයෙන් පසු මේ කොහොමත් හානිවීම සිද්ධ වෙනවා නම් මේ කන්‍යා පටලේ සම්බන්ධව කාන්තාවට මේ විදිහට මානසික පීඩාවන් එල්ල කිරීමේ කිසිදු අර්ථයක් නැහැ. කන්‍යා පටලය හයිමන් කියන්නේ ග්‍රීක භාෂාවෙන් විවාහයට අධිපති දෙවියා කියන අර්ථයෙන් යොදපු නමක්. ඉතින් මේ නම හරහා තමයි මේ කන්‍යා භාවය කියන එක ඇති වෙලා තියෙන්නේ. නමුත් වර්තමානයේ වෙන විට ස්වීඩනය වගේ රටවල් මේ කන්‍යා පටලයට මේ හයිමන් කියන එකට කියන නම වෙනස් කරලා තියෙනවා. මේක දැන් යෝනි කිරීටේ නැත්නම් මොඩොම්සිනා කියන නමින් තමයි හඳුන්වන්නේ. ඉතින් මේ නම වෙනස් කිරීමත් සමග මුලින් කන්‍යා පටලේ හානි වුණා කිව්වට දැන් කියන්නේ යෝනි කිරීටේ හානි වුණා කියලා. එතකොට මේ කන්‍යා භාවයේ හානි වීම සම්බන්ධයෙන් අර්ථ දැක්වීමක් වෙන්නේ නැහැ. ඒ හරහා අද වෙන විට ලෝකයේ යම් රටවල් බොහෝ ඉස්සරහට ගිහින් තියෙනවා මේ කාන්තාවන්ට ඇතිවෙන මානසික පීඩාවන් නැති කිරීමේ අදහසින්. ඉතින් බොහොමයක් කාන්තාවන් මේ කන්‍යාභාවයේ සම්බන්ධව, කන්‍යා පටලේ සම්බන්ධව සැක සංකා තබාගෙන ඉන්නවා. මොකද ඇතැම් කාන්තාවන් ස්වයන් වින්දනයේදී යම් යම් ද්‍රව්‍ය යෝනි මාර්ගයට ඇතුල් කිරීම නිසා ඇයගේ කන්‍යා පටලේ හානිවීම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට හානි වෙච්ච කාන්තාවක් වෙනත් පිරිමියෙකු සමග ලිංගික ක්‍රියාවලියකදී නැතුව තමන්ගේ කන්‍යාභාවය හිමි වුණා කියලා
චෝදනාවක් තමන්ට අත්කරගන්නට කැමති වෙන්නේ නැහැ. ඉතින් එවැනි ගැටලු තියෙන කාන්තා ඔබට ඔබේ ගැටලු සාකච්ඡා කරන්නටත් ඒවට පිළිතුරු දෙන්නටත් මම සූදානමින් ඉන්නවා. ඔබගේ රහස්‍යභාවය සම්බන්ධව කිසිදු සැක සංකාවක් ඇතිකර කටයුතු වෙන්නේ නැහැ.